ඉතින් යාළුවනේ සුබ දවසක් කියලා පිළිගන්නව අදත් ඔයාලා හැමෝම මගේ YouTube channel එක වෙතට අද වීඩියෝ එකෙන් මම ඔයාලට ගෙන ආවේ මේ දවස්වල ගොඩක් දෙනා use කරන WhatsApp app එකට ආපු අලුත්ම වැඩ කෑල් ටිකක් ගැන. ඉතින් මම හිතනවා මේ අලුතෙන් ආපු වැඩ කෑල් ටික ඔයාලට ගොඩක්ම වැදගත් වෙයි කියලා. එහෙනම් අපි වැඩි කතාවක් නැතුව වීඩියෝ එකට ගිහිල්ලා බලමු WhatsApp එකට අලුතෙන් ආපු වැඩ කෑල් ටික මොනවද කියලා. ඊට කලින් ඔයා තාම මගේ channel එකට අලුත් කෙනෙක් නම් මේ වගේ වීඩියෝ දිගටම බලන්න කැමති නම් දැම්ම මගේ channel එක subscribe කරලා තියාගන්න. ඒ වගේම ඊට එහා පැත්තේ තියෙන bell icon එක call කරොත් විතරයි මම මේ වගේ වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට දැනගන්න පුළුවන් වෙන්නේ. එහෙනම් අපි යමු වීඩියෝ එකට. මුලින්ම මම ඔයාලට කියලා දෙන්න යන්නේ අපට කවුරු හරි වොයිස් මැසේජ් එකක් එව්වහම අන්න ඒ වොයිස් මැසේජ් එක අපි ප්ලේ කරනවා. සරලවම කිව්වොත් ඔයාලා මෙන්න මේ විදිහට ඒ වොයිස් මැසේජ් එක ප්ලේ කරනවා. ඉතින් අපිට මේක නතර කරන්න ඕනනම් අපි කරන්නේ මෙන්න මෙතන එකපාරක් ටච් කරන එකනේ. ඉතින් අද ඉඳන් ඔයාලට මෙහෙම කරන්න ඕන වෙන්නේ නැහැ. ඔයාලට පුළුවන් වෙනවා ඔයාගේ ෆෝන් එක අල්ලන්නේවත් නැතුව මේ වොයිස් මැසේජ් එක නවත්තන්න. මෙන්න මේක කරන විදිහ තමයි දැන් මම ඔයාලට පෙන්වන්න හදන්නේ. මුලින්ම මම මගේ වොයිස් මැසේජ් එකක් ඔන් කරගන්නවා මෙන්න මේ විදිහට. ඉතින් ඔයාලා හිතන්නකෝ දැම්මට ඕන වෙනවා මේක නවත්තන්න. ඒකට මම කරන්නේ මෙන්න මේ විදිහට මගේ අත ෆෝන් එක උඩින් එකපාරක් අරගෙන යන එක. ඊට පස්සේ ඔයාලට පේනවා ඇති ප්ලේ වී තිබ්බ වොයිස් මැසේජ් එක ඔටෝම නැවතුණා. ඉතින් මේක වෙන්නේ අපේ ෆෝන් එකේ තියෙන සෙන්සර් එකක් නිසා. ඉතින් මෙතෙන්දි ඔයාලා මතක තියාගන්න ඕන දෙයක් තමයි ඔයාලා මෙහෙම ෆෝන් එක උඩින් අත අරන් යන්න ඕන විශේෂ තැනක් තියෙනවා. ඒ තමයි මෙන්න මෙතන. ඉතින් මං හිතනවා මේ දේ ඔයාලට ගොඩක්ම වැදගත් වෙන්නේ නැති කියලා. මං ඔයාලට දෙවණියට කියලා දෙන්න යන්නේ ඔයාලා ඔයාලගේ යාළුවන්ට වීඩියෝ යවනවා. ඒ වගේම ස්ටේටස් දානවා. ඉතින් මෙතෙන්දි ගොඩක්ම වැදගත් වෙන දෙයක් තමයි දැන් මං ඔයාලට කියලා දෙන්න යන්නේ ඔයාලට පේනවා ඇති දැන් මං ස්ටේටස් එකක් දාන්න තමයි හදන්නේ. ඉතින් ඔයාලට පේනවා ඇති මෙන්න මෙතන ස්පීකර් ලකුණක්. මෙන්න මේ ස්පීකර් ලකුණ උඩ එකපාරක් ටච් කරාට පස්සේ අපිට පුළුවන් මේ වීඩියෝ එකේ සවුන්ඩ් එක අයින් කරලා වීඩියෝ එක විතරක් යවන්න. ඉතින් මේකත් මං හිතන ඔයාලට ගොඩක්ම වැදගත් වෙයි කියලා. ඉතින් ඊළඟට මම ඔයාලට කියලා දෙන දේ මං හිතනවා ඔයාලට ගොඩක්ම වැදගත් වෙයි කියලා. ඒකට ඔයාලා මුලින්ම මෙන්න මේ 33 උඩ එකපාරක් ටච් කරන්න ඕන. ඊට පස්සේ ඔයාලා මේ සෙටින් කියන එක උඩ එකපාරක් ටච් කරන්න. මෙන්න මේ විදිහට මෙහෙම ටච් කරාට පස්සේ ඔයාලා කරන්න ඕන මෙන්න මේ account කියන එක උඩ එකපාරක් ටච් කරන එක. ඊට පස්සේ ඔයාලා මේ උඩම තියෙන privacy කියන එකට යන්න. ඉතින් ඊළඟට මෙන්න මේ වගේ තැනකට තමයි යන්නේ. ඉතින් ඔයාලා ගොඩක් දෙනෙක් මගෙන් අහලා තිබ්බා අපි අන්තිමට ඔන්ලයින් හිටපු වෙලාව හැමෝටම පේනවනේ කියලා. ඒකට විසඳුමක් තමයි දැන් මම ඔයාලට කියලා දෙන්න යන්නේ. ඉතින් ඔයාලට පේනවා ඇති මෙන්න මෙතන ලාස්ට් ස්ක්‍රීන් කියලා එකක්. අන්න ඒක උඩ ඔයාලා එකපාරක් ටච් කරන්න. ඊට පස්සේ ඔයාලට උඩින්ම බලා ගන්න පුළුවන් එවරිවෝන් කියලා එකක්. ඉතින් ඔයා මේක දාලා තිබ්බොත් ඔයාගේ ලාස්ට් ස්ක්‍රීන් එක හැමෝටම බලන්න පුළුවන්. මෙතන දෙවනියට ඔයාලට බලා ගන්න පුළුවන් මයි කන්ටැක්ට් කියලා එකක්. ඔයාලා මේක තෝරගත්තොත් ඔයාලා ලාස්ට් ස්ක්‍රීන් හිටපු වෙලාව ඔයාගේ කන්ටැක්ට් වල ඉන්න කට්ටියට විතරයි බලා ගන්න පුළුවන් වෙන්නේ. තුන්වෙනියට ඔයාලට බලා ගන්න පුළුවන් නෝබඩි කියලා එකක්. මේක තෝරගත්තොත් ඔයා අන්තිමට ලාස්ට් ස්ක්‍රීන් හිටපු වෙලාව කාටවත්ම බලන්න බෑ. ඔයාලට පුළුවන් මම මේ කියපු ඕනම එකක් දාගන්න. ඒ වගේම ඔයාලට පුළුවන් ඔයාගේ ප්‍රොෆයිල් පිච්චර් එක, අබවුට් එක මෙන්න මේ විදිහට ඔයාලට කැමති විදිහකට වෙනස් කරන්න. ඉතින් මං හිතනවා මේකත් ඔයාලට ගොඩක්ම වැදගත් වෙයි කියලා. හරි, ඉතින් මං හිතනවා මේ වීඩියෝ එක ඔයාලා හැමෝටම හොඳ වීඩියෝ එකක් වෙන්නේ නැති කියලා. ඉතින් මේ වගේ වීඩියෝ ඔයා දිගටම බලන්න කැමති නම් subscribe කරලා එකතු වෙන්න. ඒ වගේම මේ වීඩියෝ එක හොඳ නම් like එකක් දාලා ඔයාගේ නොදන්න යාළුවන්ටත් බලන්න දැම්ම මේ වීඩියෝ එක share කරන්න. මේ වගේ වටිනම් වටින වීඩියෝ එකකින් හමු වෙනතුරු ඔයාලට සුබ දවසක්.